ඉතින් යාළුවනේ ඕගොල්ලෝ ඊයේ කතාව තුලින් දැක්කා කවඩියා මුල්ම මාළු බිස්නස් එක කරන හැටි. ඒකෙන් ඇත්තටම සරාලට ලොකු ලාභයක් ආවා. මෙච්චර ලොකු ගානකට මේ මාළු දෙන්නව විකුණන්න කවඩියා වගේම සරත් හීනකින්වත් හිතුවේ නැහැ. හැබැයි මාළන් නිසා මේ වැඩේ සාර්ථක වුණා. කොහොම හරි අද සුදුචූටි හම්බ වෙන්නේ සරා සුදුචූරිට කියනවා ආයි ජීවිතේට කසිප්පු පෙරන්නේ නැහැ කියලා. සරා කියලා කියන්නේ කසිප්පු පෙරන කොල්ලෙක් නෙමෙයි. ඉතින් සුදුචූටි සරාගෙන් පොරොන්දුවක් ගන්නවා මේ කිව්ව වචනේ හැමදාම රකින්නවා කියලා. මේ දේවල් මෙහෙම වෙන අතරේ පන්සලේ බුද්ධ පූජාව හොරෙන් කන කිරි පුතාවත් අතටම අල්ල ගන්න රාලහාමි සමත් වෙනවා. ඒ විතරක් නෙවෙයි යාළුවනේ ලේකම් මහත්තයාත් අද සරාව මුණ ගැහිලා සරාගේ රංගනය ගැන හොඳටම අගය කරනවා. ඉතින් යාළුවනේ මේ දේවල් ඔක්කොම මෙහෙම වෙන අතරේ කැකුලන්දර සරාටයි ලේකම් මහත්තයාටයි හොඳ ගේමක් දෙන්න ප්ලෑන් එකක් හදාගෙන යනවා. හැබැයි යාළුවනේ සරාගෙන් හොඳටම මට්ටු වෙලා ඉන්න කැකුලා මේ පාර නම් වැඩේ ලේසියෙන් අතාරින්න නැති පාටක් තමයි තියෙන්නේ. කුකුල ලකුණ එක්ක එකතු වෙලා ගහන සුපිරි ප්ලෑන් එකකින් අපේ ලේකම් මහත්තයාවයි සරාවයි දෙන්නවම එකට මට්ටු කරන්න කැකුලන්දරට පුළුවන් වෙයිද කියලා අපි ඉක්මනටම නාඩගම් කාර්යව හරහා නරඹමු. ඒ වගේම මේ වගේ රසවත් තොරතුරු ඉක්මනින්ම දැනගන්න විශ්මසයුර සබ්ස්ක්‍රයිබ් කරන්න කියලා ඕගොල්ලන්ට ආදරෙන් මතක් කරනවා.